ඊශ්‍රායලයේ බෙන්ගුරින් ජාත්‍යන්තර ගුවන්තොටුපලේ අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇති බවට ජාත්‍යන්තර තොරතුරු වාර්තා කර තිබෙනවා. ඒ අනුව ඊයේ දවසේදී මෙම සිදුවීම සිදුව ඇති බවටයි ජෙරුසලම් පෝස්ට් වාර්තාව උපුටා දක්වන්නේ. ඒ අනුව ඊශ්‍රායලයේ බෙන්ගුරින් ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දැඩි ආරක්ෂක රැකවල් යොදා තිබුණේ සීරියස් සෙකියුරිටි ඉන්සිඩන්ට් එකක්. එහෙම නැත්නම් යම් ආකාරයක බරපතල ආරක්ෂක අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇති බවට ඊශ්‍රායල් මාධ්‍ය වාර්තා කර තිබීමත් සමගයි. ඒ අනුව මෙහිදී වාර්තාව තිබෙන්නේ somebody told me snipers were present. ඒ අනුව හමුදා දුර සිට වෙඩි තබන්නන් යම් ආකාරයකින් ස්ථානගත කර ඇති අතර එය ජාත්‍යන්තර වශයෙන් ගුවන්තොටුපලේ රැඳී සිටින පාර්ශ්වයන් ඉලක්ක කරමින් වෙඩි ප්‍රහාරයක් පිළිබඳ අනතුරු ඇඟවීමක් මෙහිදී සිදුව තිබෙනවා. ඒත් සමගින්ම ජනතාව යම් ආකාරයක කලබලතාවයකට පත්වීමක් සිදුව ඇති බවටත් තොරතුරු වාර්තා වෙනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක වර තිබෙනවා. A witness to the incident told, somebody told me snipers were present. We got rushed into the building and could not see a thing. ගොඩනැගිල්ලක් තුළට ජනතාව ඒකරාශී කර තිබෙන බවට තමයි තොරතුරු වාර්තා වෙලා තිබෙන්නේ. කෙසේ වෙතත් මේ පිළිබඳව නිශ්චිත වාර්තාවක් තවමත් පළ කර නැහැ. නමුත් ඇතැම් මාධ්‍ය කිහිපයක්ම වාර්තා කර තිබෙන්නේ බ්‍රහස්පතින්දා හවස වන විට සීරියට් සෙකියුරිටි ඉෂු එකක් විදිහට කරන ලද නිවේදනය පිළිබඳවයි. ඒ වගේම මෙහිදී වාර්තා වෙලා තිබෙනවා ස්නයිපර්ස් ලගේ මේ ප්‍රහාරය නිසා මෙම ක්‍රියාවලියට අවතීන වී ඇති බව ව්‍යෝන් නිවුස් ද වාර්තා කර තිබෙනවා. When I got off the bus, I saw two security guards with drawn weapons. We got rushed into the building and could not see a thing. මේ තමයි ඒ ප්‍රදේශයේ රැඳී සිටි පාර්ශ්වීන් විසින් සිදු කරන ලද තිබුණු ප්‍රකාශය. කෙසේ වෙතත් කිසිදු ත්‍රස්තවාදියෙකු මැදිහත් වීමක් නැති බවටත් ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. නමුත් මේ පිළිබඳ නිල වශයෙන් තවමත් තොරතුරක් වාර්තා වී නැති බවට තමයි ජාත්‍යන්තරය වාර්තා කර තිබෙන්නේ. මේ අතරතුරේදී බෙන්ජමින් නෙතන්‍යාහු ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශයක් කර තිබුණා. At least 13,000 terrorists be among Palestinians killed during the ongoing war in the Gaza Strip. Gaza තීරයේදී ත්‍රස්තවාදීන් 13,000ක් පමණ අපඝාතනය කරනු ලැබුවා. ඒ වගේම නෙතන්‍යාහු ජර්මානු මාධ්‍යයට ප්‍රකාශ කර තිබෙනවා අපි ජයග්‍රහණයට we are close to victory. අපි ජයග්‍රහණයට ඉත ආසන්නයෙන්ම සිටින බවද නිවේදනය කර තිබෙනවා. කෙසේ වෙතත් මුළු ලෝකයේම මේ වන විට මෙම අර්බුදය දෙස දැස් දල්වාගෙන බලා සිටිනවා. කෙසේ වෙතත් ඊශ්‍රායල් පලස්තීන මෙම අර්බුදය ඉතාමත් දරුණු ලෙස සමස්ත ලෝකයටම බලපෑම් ඇති කර තිබෙනවා.